තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල කෙටි සටහන්. 9 ශ්‍රේණිය දෙවැනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මෙම සියලු සාකච්ඡාවන් ඔබට අපි ඉදිරිපත් කරන්නේ. මේට පෙර 9 ශ්‍රේණි පළවෙනි පාඩම අපගේ නාලිකාවට අපි එකතු කරලා තිබෙනවා. මේ පාඩම බලන්නට කලින් මේ පාඩම බැලුවේ නැත්නම් ඒ කෙටි සටහන සාකච්ඡාව බලන්නට කියලා මතක් කරනවා. හොඳයි. දහම් පාසල් කෙටි සටහන් 9 ශ්‍රේණියේ දෙවැනි පාඩම බුදු සිරිතේ අවසන් 25 වස කියන ටිකක් දිග පාඩමක්. ටිකක් දිග පාඩමක්. ඒ නිසා අපි වැඩිපුර විස්තර සාකච්ඡා නොකර කෙටි සටහන හදලා තියෙන විදිහටම සාකච්ඡා කරගෙන යන්නට අදහස් කරනවා. බුදු සිරිතේ අවසන් 25 වස. අටවසරේ දීගෙන ගන්නවා බුදු සිරිතේ පළවෙනි අවුරුදු 20. තවත් අවුරුදු 25ක් තියෙනවා එතකොට. දෙවැනි අවුරුදු 25. එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ අවුරුදු 45. සම්බුද්ධ ජීවිතේ අවුරුදු 45 සම්පූර්ණ වෙන්නේ. අවුරුදු අවසාන අවුරුදු 25 ඇතුළත සිද්ධ වෙච්ච විශේෂ කාරණාවන් තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ 21 වෙනි වස් කාලයේ ඉඳලා 44 වෙනි වස් කාලය දක්වා ගත කරලා තියෙන්නේ ස්ථාන දෙකක. සවැත් නුවර ජේතවනාරාමේ, සවැත් නුවර පූර්වාරාමේ. පළවෙනියටම බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙච්ච බරණැසි සිසිපතනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වස් සමාදන්ව හිටපු වේළුවනාරාමය. ඒ තැන්වල අවුරුදු ඒ කියන්නේ අවුරුදු 21 ඉඳලා 44 දක්වා කාලීදී වැඩ ඉඳලා නැහැ. ස්ථාන දෙකක තමයි වැඩ ඉඳලා තියෙන්නේ. සවැත් නුවර ජේතවනාරාමේ, සවැත් නුවරම තිබුණු පූර්වාරාමේ. අනේ පිටු සිටුතුමා පූජා කරපු ජේතවනාරාමේ, විසාකා විසින් පූජා කරපු පූර්වාරාමේ කියන මේ ආරාම දෙකේ තමයි වැඩ ඉඳලා තියෙන්නේ. හොඳයි. බුදුරජාණන් වහන්සේ 45 වන අවසන් වස් කාලය ගත කරන්නේ විශාලා මහනුවර, විශාලා නුවර අසල වූ බේලුව කියන ගමේ. බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලය ගත කරන්නේ විශාලා මහනුවර බේලුව කියන ගමේ. බුදුරජාණන් වහන්සේට බාධා කළ දෙපිරිසක් තමයි දේවදත්ත තෙරුන් සහ අන්‍යාගමික පිරිස්. දේවදත්ත හාමුදුරුවන් වහන්සේත් නොයෙක් සතුරුකම් කරලා තියෙනවා. ඒ වගේම අන්‍යාගමික පිරිස් බුදුරජාණන් වහන්සේට සතුරුකම් කරලා තියෙනවා, හිරිහැර කරලා තියෙනවා. දේවදත්ත තෙරුන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා අපි කෙටියෙන් බලමු. ලෞකික ධ්‍යාන පමණක් ලබාගෙන හිටපු භික්ෂුන් වහන්සේ කෙනෙක්. සෝවාන් ආදී මාර්ගඵල කිසිම දෙයක් ලබාගෙන හිටියේ නැහැ. මගධ රජතුමාගේ පුතා අජාසත් රජතුමා. මගධ රජතුමා තමයි බිම්බිසාර රජතුමා. ඒ රජතුමාගේ පුතා, එකම පුතා තමයි අජාසත් රජතුමා පහදවාගෙන පියතුමාව ඝාතනයේ කරවන්නට මූලිකත්වයේ වුණේ. මූලිකත්වයේ ගත්තේ දේවදත්ත තෙරුන් වහන්සේ. බිම්බිසාර රජතුමාව අජාසත් තමන්ගේ පුතා විසින් මරන්නේ දේවදත්ත තෙරුන් වහන්සේගේ මඟ පෙන්වීමේ අනුව. තමා බුදුරදුන් නසා බුදුබවට පත්වෙනවා කියලා ප්‍රකාශ කරමින් ක්‍රියා කරපු, ද්වේෂයෙන් කටයුතු කරන්නට යෙදුණු වික්ෂුන් වහන්සේ කෙනෙක් තමයි දේවදත්ත තෙරුන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට නොයෙක් සතුරුකම් කරපු වික්ෂුන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ සතුරුකම් මොනවද කියලා ඊළඟට කියවෙනවා. බුදුරදුන් නැසීම සඳහා දේවදත්තර යෙදූ උපක්‍රම හා කළ සතුරුකම්, දුනුවායන් යෙදවීම, ගිජ්ජකූට පර්වතයේ සිට ගලක් පෙරලීම, නාලාගිරි ඇතුට රාකල 16ක් පවා බුදුරදුන් නැසීමට එවීම, භික්ෂූන් 500 නමක් තම බසට හරවා ගනිමින් සංඝභේදය නම් ආනන්තරී පාපකර්මයෙන් සිදුකර ගැනීම කියන සතුරුකම් දේවදත්ත තෙරුන් වහන්සේ විසින් සිද්ධ කරනු. අන්‍ය ආගමිකයන් විසින් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන්නට යෙදුණු සතුරුකම්, එහෙම නැත්නම් විරුද්ධවාදීකම් මොනවද කියලා බලමු. බුදුරජාණන් වහන්සේ අප්‍රසාදයට පත්කිරීමට යෙදු උපක්‍රම එක, මේ බුදුරජාණන් වහන්සේව අපහසුතාවයට පත්කරන්නට යොදාගත්ත එක උපක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේව අප්‍රසාදයට පත්කරවන්න පුළුවන් විදිහේ කටයුතු සැලසීම. ඒකක් තමයි සුන්දරී නම් පරිබ්‍රාජිකාව මරලා දෙවුරම් වෙහෙර පොකුණ අසල සංගවලා තබපු එක. ඊළඟට චිංචි මාණවිකාව කියන කාන්තාව යොදවලා බුදුරජාණන් වහන්සේට අපහාස කරවීම. ගැබ්ගත් කාන්තාවක් විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට වෙනවා චිංචි මාණවිකාව. ඒ
කරුණු බුදුරජාණන් වහන්සේව අපහසුතාවයට පත් කිරීම සඳහා අන්‍යාගමිකයන් විසින් යොදාගත් උපක්‍රම. අසරණයන්ට සරණ වීම. බුදුරජාණන් වහන්සේ අසරණයන්ට සරණ වූ අවස්ථා. බුදුරජාණන් වහන්සේ අසරණසන් වූ අවස්ථා හා පිරිස් අස්වනු විනාශ වීම නිසා දුකටපත් වූ එක්තරා ගොවියෙකුට බුදුරජාණන් වහන්සේ මාස 3ක්ම ඒ ගොවියාගේ කුඹරට වැඩම කරලා ධර්මයේ දේශනා කරන අවසානයේදී ඒ ගොවියාගේ කුඹර විනාශ වෙනවා. ඒ අවස්ථාවේදී තමයි බුදුහාමුදුරුවෝ ධර්මය අවබෝධ කරවන්නේ. වයසට ගිය පසු දරුවන් විසින් නිවසින් පිටමං කරනු ලැබූ සැවැත් නුවර අසරණ බමුණු පියෙකුට පිහිට වෙච්ච අවස්ථාව, සැවැත් නුවර ආනන්ද නම් මසුරු සිටුවරයාට පිහිට වෙච්ච අවස්ථාව, වරදට හසු නිවැරදි ගොවියෙකුට පිහිට වෙච්ච අවස්ථාව, මුදල් පසුම්බියක් මුදල් පොදියක් කුඹුරේ වැටිලා තියෙනවා හොර කණ්ඩායමක් විසින් පැහැරගෙන යන අවස්ථාවේදී, ඉතින් අවසානයේදී රාජපුරුෂයන් විසින් මේ මහලු ගොවියා මේ ගොවියාව තමයි වැරදිකාරය විදිහට අල්ලගෙන යන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඊට පෙර උදෑසනින්ම කුඹුරට වැඩම කරලා ආනන්ද සර්පයා දුටුවෙහිද කියන ප්‍රකාශය කරලා වැඩම කරනවා. ඉතින් මේ ගොවියා ඒ ප්‍රකාශය කර කර ගියපු නිසා හොර කණ්ඩායමේ එහෙම කියන්නේ මොකටද කියලා අහලා කොහොම හරි බුදුහාමුදුරුව ගාවට එකතු කරගෙන ගිහිල්ලා මේ ගොවියා බේරෙනවා. ඒ වරදින් බේරෙනවා. ඒ අවස්ථාව දන් දීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව පහදා දුන් සුන්දරික භාරද්වාජ බමුණා. දන් දීමෙන් ප්‍රතිඵල නැහැ. දන් දීමේ ප්‍රතිඵල නැහැ කියලා තමයි සුන්දරික භාරද්වාජ බමුණා හිතාගෙන හිටියේ. අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඔහුට එහි වැරදි බව පැහැදිලි කරලා දුන්නා. ළමයින් පිරිසක් පහර දෙමින් සිටි ගැරඬියෙකුට පිහිට වෙච්ච අවස්ථාව, අදින්න පුබ්බක මසුරු සිටුවරයාගේ පුත්‍රයා මට්ටකුණ්ඩලී රෝගී වෙලා ඉන්න වෙලාවේදී ඔහුට පිහිට වෙච්ච අවස්ථාව, අසන්න කාන්තාවන්ට පිහිට වෙච්ච අවස්ථාව, රජු මාලාවට පිහිටවීම, කුමාරකාශ්‍යප මාතාවට පිහිටවීම, කිසා ගෞතමියට පිහිටවීම, පටාචාරාවට පිහිටවීම කියන අවස්ථා විදිහට අපිට දක්වන්න පුළුවන්. පරිනිර්වාණ සමයට ලංවීම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සමය හා සම්බන්ධ බොහෝ විස්තර මේ පාඩමේදී කතා කරලා තියෙනවා. විශේෂ කාරණයක් විදිහට ඒක මතක තියාගන්න. ඉතින් මේ තොරතුරුත් අපිට ගොඩක් වැදගත්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන විට වයස කීයද කියන එක අපිට වැදගත්. 80 වෙනි වියේ තමයි පසු වුණේ. 35 වෙනි වියේදී බුද්ධත්වයට පත් වුණා. අවුරුදු 45ක් බුද්ධ ජීවිතය. එතකොට 35යි 45යි අවුරුදු 80යි. සිවණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා, ඉතින් මේ සිවණක් පිරිසටම බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් ධර්මය අවබෝධ කරවන්නට ක්‍රියා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ පිහිට වූ නගර සෝබිනියක් තමයි විශාලා මහනුවර හිටපු අම්බපාලි කියන නගර සෝබිනිය. එහෙම නැත්නම් ගණිකාවක්. ඇය ඉතා ප්‍රකට ගණිකාවක්, නගර සෝබිනියක්. ඇයට පිහිට වුණා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අම්බපාලි නගර සෝබිනියට පූජා කළේ තම අඹ බුදුරජාණන් වහන්සේට අම්බපාලි නගර සෝබිනිය පූජා කළේ තම අඹ උයන. බුදුරජාණන් වහන්සේට අම්බපාලි කියන නගර සෝබිනිය තමන්ගේ විශාල අඹ උයනක් තිබුණා. අන්නේ අඹ උයන පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලයේ ගත කළේ විශාල්පුරයට නුදුරු බේලුව ගමෙහි. විශාලා මහනුවරටම තමයි විශාල්පුරය කියලා කියන්නේ. විශාලා මහනුවරට නුදුරෙන් තමයි තිබුණේ බේලුව කියන ගමේ අවසාන වස් කාලයේ ගත කළේ බේලුව කියන මේ විශාලා මහනුවර ග්‍රාමයේදී. බුදුරජාණන් වහන්සේට බේලුව ගමෙහිදී වැළඳුණු රෝගය තමයි ලෝහිත පක්කන්දිකා කියන රෝගය. ලෝහිත පක්කන්දිකා කියන රෝගය. බුදුරජාණන් වහන්සේ ලෝහිත පක්කන්දිකා නම් රෝගය යටපත් කරගත්තේ අදිෂ්ඨාන බලයෙන්. දැඩි විදිහට ඒ රෝගය ඇති වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදිෂ්ඨාන බලයෙන් එය යටපත් කරගත්ත බව. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් නමතා තමා මහලු බවට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති ආකාරයක් පාඩමේ සඳහන් වෙනවා. ආනන්ද, මම දැන් 80 වයස්ගත වූ මහල්ලෙක්මි. මගේ ශරීරයේ දිරාගිය කරත්තයක් බඳුය. එය තවදුරටත් පවත්වා ගත හැක්කේ චිත්ත ශක්තියෙනි. චිත්ත ශක්තියෙන් පමණයි ආනන්ද මේ දිරා ගියපු කරත්තයක් වගේ දිරාපත් වෙච්ච ශරීරයේ තියෙන ශරීරය පවත්ව ගන්න පුළුවන් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවසන් කාලයේ සිදු කර ඇති විශේෂ ප්‍රකාශ, මා ළඟ ගුරු මුෂ්ටියක් ඉතිරිව නැත. මම වටහාගත් ධර්මයේ භික්ෂු සංඝයාට නොසඟවා දේශනා කොට ඇත්තෙමි කියන ප්‍රකාශය. භික්ෂු සංඝයාට අවසාන වශයෙන් දේශනා කිරීමට ඉතිරි කරගත් දෙයක් මා ළඟ නැත කියන ප්‍රකාශය. තමාම පිහිට කොටගෙන, තමාම සරණ කොටගෙන, ධර්මයේ පිහිට කොටගෙන, ධර්මයේ සරණ කොටගෙන ජීවත් වෙන්න කියලා භික්ෂුන් වහන්සේලාට ලබා දීලා තියෙන අවවාද. ඒ විදිහේ විශේෂ
ප්‍රකාශ අවවාද අනුශාසනා බුදුරජාණන් වහන්සේ සිදු කරලා තියෙන අවසාන කාලයේදී. බුදුරජාණන් වහන්සේ සිව් මාසකින් පිරිනිවන් පාන බව ප්‍රකාශ කළේ සැවැත් නුවරදී. මාස 4කින් පිරිනිවන් පානවා කියලා ප්‍රකාශ කළා තියෙනවා. බුදුරජාන් බුදුරදුන් ජීවමානව සිටියදීම රහත් තෙමී සිතා භාවනා කළ භික්ෂූන් වහන්සේ ධර්මාරාම භික්ෂූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා මේ ධම්මාරාම භික්ෂූන් වහන්සේ වගේ අප්‍රමාදීව කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවාට කරන්නට තියෙන්නේ ශෝක කරන එක නෙවෙයි අප්‍රමාදීව කටයුතු කරන එකයි කියන එක බුදුරජාණන් වහන්සේ ධම්මාරාම තෙරුන් වහන්සේගේ ආදර්ශය උපමා කරගෙන පෙන්눔 කරමින් දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටියදී පිරිනිවන් පෑවේ සරියුත් මුගලන් අගසව් දෙනම. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දීම සැවැත් නුවර වැඩ සිටින කාලයකදී තමයි අවසන් 25 වර්ෂයේ තුල තමයි සරියුත් මුගලන් කියන අග්‍රශ්‍රාවකීන් වහන්සේලා දෙනම පිරිනිවන් පාන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් පසුව වැඩම කළ ස්ථාන උක්කවේල නියම්ගම චාපාල කියන චේති ස්ථානය ওই ස්ථාන දෙකටම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තියෙනවා. ඒ වගේම චන්ද චිත්ත විරිය විමංශා කියන සතර ඍතිපාද වඩපු කෙනෙක්ට කල්පයක් ජීවත් වෙන්නට පුළුවන් ආරාධනාවක් කළොත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒත් ආනන්ද හාමුදුරන් වහන්සේ සිහි විකලත්වයට පත් වෙලා හිටියේ නිසා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න බැරි වුණා. ඒ ඍද්ධිපාද හතර තමයි චන්ද චිත්ත විරිය විමංශා කියන සතර ඍද්ධිපාද. ආනන්ද තෙරුන් නැමතු බුදුරජාණන් වහන්සේ සතර ඍද්ධිපාද වැඩ වූ බුදුවරයෙකුට අවශ්‍ය නම් ආයු කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බව දේශනා කළේ කුමන ස්ථානයේදීද? චාපාල කියන චේතිය ස්ථානයේදී. තථාගතයන් වහන්සේද සතර ඍද්ධිපාද වඩා ඇත්තාහ යයි තුන්වරක් ප්‍රකාශ කළත් ආනන්ද තෙරුන්ට ආරාධනා කිරීමට නොහැකි වුණේ සිහි විකල්ව වැඩ හිටපු නිසා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට ආයු සංස්කාරය අත්හළ බවත් තුන් මාසයකින් පිරිනවන් පාන බවත් ප්‍රකාශ කළේ චාපාල කියන චේතිය ස්ථානයේදී. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී ආයු සංස්කාරය අත්හළ බව ප්‍රකාශ කළ ආකාරය වික්ෂුන් වහන්සේලා සියලු දෙනාටම තමන් ආයු සංස්කාරයේ අත්හළ බව ආයුෂය සංස්කරණය කරගෙන කල්පයක් වැඩ ඉන්නේ නැහැ මම ආයුෂ කෙලවර කරනවා අහවල් මේ දවසේදී මම පිරිනමම් පෑමට ලක් වෙනවා මම පිරිනමම් පානවා කියලා ප්‍රකාශ කරනවා කූටාගාර ශාලාවේදී තථාගතයන් වහන්සේ තව තුන් මාසකින් පිරිනමම් පානාසේක සියලු සංස්කාර ධර්ම නැසන සුළුය නොපමාව කුසල් දහම් රැස් කිරීමෙහි යෙදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. විශාලා මහනුවරින් පසු බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා බණ්ඩගම් ගමට. බණ්ඩ කියන ග්‍රාමයට තමයි වැඩම කරන්නේ. බුදුරජාණන් වහන්සේ බණ්ඩ ගමේදී භික්ෂුන්ට වදාරනවා සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවේ ආනිසංස. ඉතින් බණ්ඩගමෙන් පසු බුදුරජාණන් වහන්සේ හත්ති ග්‍රාමයේ අම්බ ග්‍රාමයේ ජම්බු ග්‍රාමයේ පසු කරගෙන භෝග නගරයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සතර මහා පදේශ දේශනා කරන්නේ භෝග නගරයේදී. සතර මහා පදේශ දේශනා කරන්නේ භෝග නගරයේදී. භෝග නගරයෙන් පසු වැඩම කරන්නේ පාවා කියන නුවරට. අන්තිම දාණය පාවා නුවරදී පූජා කරලා තියෙන්නේ පූජා කරලා තියෙන චුන්ද කර්මාර පුත්‍ර කියන පුජ්‍යලයා. එම දානේ සූකර මද්දව කියන ආහාරයක්. එම දානේ වැළඳීමෙන් පස්සේ ලෝහිත පක්ඛන්දිකා කියන රෝගයේ නැවත වර්ධනයක් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තුල. ලෝහිත පක්ඛන්දිකා කියන රෝගයේ උස්සන්න වීමක් වර්ධනය වීමක් වුණා පමණයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවේ සූකර මද්දව වැළඳීම නිසා වැළඳුණු රෝගයක්කින් නෙවෙයි. ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය බුදුරජාණන් වහන්සේට විටින් විට මතුවෙච්ච රෝගයක්. මේ රෝගය බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුළ උස්සන්න වෙනවා සූකර මද්දව වැළඳීමෙන් පස්සේ. සමාන ආනිසංස ඇති දාන දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුජාතා උපාසිකාව දුන් පළමු දානේ වන කිරිපිඬු දානය, ඒ වගේම තමයි චුන්ද කර්මාර පුත්‍රයා දුන්නු අන්තිම දානය. එකම ආනිසංස ලැබෙන දාන දෙක. පාවානුවරින් කුසිනාරා නුවර බලා වැඩම කරන අතරතුරදී බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද හාමුදුරුවන් වහන්සේ
විවිධ ස්ථාන වලට වැඩම කරනවා. ඒ වගේම විශේෂ සිදුවීම් කිහිපයක් වෙලා තිනවා. බුදුරජාණන් වහන්සේට ක්ලාන්ත ගතියක්ද ඇති වුණා. ගසක් මුල ටික වෙලාවක් වැඩ සිටියා. ආනන්ද තෙරුන් ලවා පැන් ගෙන්වාගෙන වැළඳුවා. පුක්කුස නම් මල්ල රාජපුත්‍රයා බුදුරජාණන් වහන්සේට වහන්සේ වෙත පැමිණෙනවා. එම රජු රන්වන් පැහැති වස්ත්‍ර දෙකක් දෙකින් එකක් බුදුරජාණන් වහන්සේටත් අනිත් එක ආනන්ද හාමුදුරුවන් වහන්සේටත් පූජා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් සමග කුකුත්තා නදියට බැහැලා පැන් පහසු වෙලා අවසානයේදී පැන් වළඳනවා. බුදුරදුන් හිරන්නියවති නදියෙන් එතර වෙලා කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සාලවන උද්‍යානයට වැඩම කරනවා. පිරිනිවන් පෑම සිදුවෙන අවස්ථාවේදී වෙච්ච විශේෂ සිදුවීම් මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සාලවන උද්‍යානයේ සල්ගස් දෙකක් අතර තමයි මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. උතුරට හිස තබා සැතපෙන්නට පිළියෙල් කරපු ආසනෙ පිරිනිවන් මංචකයේදී තමයි පිරිනිවන් පාන්නේ. පිරිනිවන් පෑ ආසනෙ පිරිනිවන් මංචකයේ විදිහට හඳුන්වනවා. වම් ශ්‍රී පාදයේ දකුණු ශ්‍රී පාදයේ මත තබා දකුණු ඇලයෙන් සිංහසෙයියාවෙන් සැතපිලා තමයි පිරිනිවන් පාලා තියෙන්නේ. වම් ශ්‍රී පාදයේ දකුණු ශ්‍රී පාදයේ මත තබා දකුණු ඇලයෙන් සිංහසෙයියාවෙන් සැතපිලා තමයි පිරිනිවන් පාලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පදාල පිරිනිවන් පෑමෙන් පසු දෙක සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් සඳහන් වෙනවා පරිනිබ්බාන සූත්‍රයේ. බුදුන් උපන් තැන, ඒ කියන්නේ ලුම්බිනිය, බුදු වූ තැන බුද්ධගයාව, දම්සක් පැවතු ස්ථානේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවතු බරණැසීසි පතන මිගදායි, පිරිනිවන් පෑ ස්ථානේ මල්ල රජතුමන් දරුවන්ගේ උපවර්තන කියන සාලවන උද්‍යානය. තථාගත පරිනිර්වාණය අවස්ථාවේ සිදු විශේෂ සිදුවීම් සල්ගසේ අකාලයේ පිපුණු සල්මල් තථාගත ශරීරයට වැටෙන්න පටන් ගත්තා. දෙවියෝ සහ බ්‍රහ්මියෝ පැමිණ පරසතු මදාරා කුසුම් බුද්ධ ශරීරයේ මත ඉසින්නට පටන් ගත්තා. දිව්‍ය පංච තූර්ය නාදය නාද වෙන්න පටන් ගත්තා. ඉබේම පිරිනිවීම ඉවසා දරාගත නොහැකි ව ආනන්ද තෙරුන්ව කඳුළු සලන්නට වැළපෙන්නට පටන් ගත්තා. බුදුරදුන් ආනන්ද තෙරුන් කළ සේවය අගය කරමින් සනසීමට පත් කරනවා, සනසවනවා. රාත්‍රියේ සම්බුදු රදුන් පිරිනිවන් පාන පවසා මල්ල රජදරුවෝ සිය පවුල් පිටින්ම ඥාතීන් සමග පැමිණලා හඬා බැලපෙමින් බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්නවා. සුබද්‍ර නම් පරිබ්‍රාජකයෙක් පැමිණ පැනයක් විමසීම සඳහා බුදුරජාණන් වහන්සේ හමුවීමට අවශ්‍ය බව ආනන්ද තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ මුලින්ම අවසර දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි සුබද්‍ර කියන පරිබ්‍රාජකයාට පැමිණෙන්නට අවස්ථාව ලැබෙනවා. පැනේ විමසා සැකදුරු කර පැවිදිව උපසම්පදාව ලබා රහත් බවට පත් වුණා. අවසානම බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්ත ශ්‍රාවකයා විදිහට බුදුරදුන්ගේ අන්තිම ශ්‍රාවකයා වුණේ සුබද්ද රහතන් වහන්සේය. සුබද්ද කියන රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. මහණෙනි, දැන් ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලු සංස්කාර ධර්මියෝ නැසෙන සුළු වෙති. අප්‍රමාදීව කුසල් දහම් රැස් කරන්න කියන අනුශාසනාව. සමාපatti වලට සමවැදුණු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වතාලේ වෙසක් පුන් පොහෝ දවසේ රාත්‍රී කාලයේදී සම්බුදු රදුන්ගේ ආදාහන පූජා උත්සවය පැවැත්ුණා දින 7ක් පුරාවට. සම්බුද්ධ ආදාහනය පිළිබඳ තොරතුරු ශ්‍රී දේහයේ කපු පුළුන් වලින් වෙලනවා, රන් දෙනක තැන්පත් කරනවා. මකුට බන්දන නම් ස්ථානයේ සඳුන් සෑයක් නිර්මාණය කරනවා. සඳුන් දර වලින් සෑයක් නිර්මාණය කරන්නේ. සක්විති රජෙකු ආදාහනය කරන ආකාරයට තමයි ආදාහනය සිදු වෙන්නේ. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කොට ගෞරව දැක්වුවාට පස්සේ තමයි ආදාහනය සිද්ධ වෙන්නේ. එතෙක් බුදුරජාණන් වහන්සේගේ චිතකයට ගිනි ඇවිලුනේ නැහැ. නොරහත් භික්ෂුන් වහන්සේලා, රහත් වෙච්ච නැති භික්ෂුන් වහන්සේලා හඬා වැළපෙන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවා ගත්තා. දිව්‍ය බ්‍රහ්මයෝ මල්ලිසිමින් ශෝක ප්‍රකාශ සිද්ධ කරන්නට යෙදුණා. ඒ විදිහේ විශේෂ සිදුවීම් රාශියක් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සමය, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අවසාන 25 වසර ඇතුළත සිද්ධ වුණා. ඒ විදිහේ විශේෂ සිදුවීම් මේ පාඩමේ සඳහන් වෙනවා. අපි ඊළඟට 9 ශ්‍රේණි 3 වෙනි පාඩමත් මේ විදිහට කෙටි සටහන් විදිහට සාකච්ඡා කරමු.
එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් සමග දිගටම හැදෙන්නට මතක් කරනවා. තෙරුවන් සරණයි.